ආයුබෝවන් සලවිත් කවර් රසික රසිකාවියන්ට අද බලන්න යන්නේ මහා කියන 2022 රිලීස් වුණු ත්‍රිලර් ක්‍රයිම් චිත්‍රපටිය. කුඩා ගැහැණු ළමින් පැහැර ගන්නා මිනිමරු දූෂකයෙක් කොටා ගෙදෙන සුපිරි චිත්‍රපටියක් තමයි මේක. එහෙනම් අපි බලමු මේ සුපිරි මූවී එක. මලික් සහ මහා කියලා ලස්සන කපල් එකක් කියනවා මේ දෙන ගොඩක් සතුටින් ජීවත් වුණා වගේම මේ මලික් ගැහැණුමට ගොඩක් ආදරෙයි. කොල්ලා ෆයිලට් කෙනෙක් අපේ කතාවේ හීරෝ මහා එයත් ගුවන් සේවිකාවක් විදිහට තමයි වැඩ කරේ. දැන් අවුරුදු ගානකට පස්සේ තමයි කතාව යන්නේ. අපිට බලා ගන්න පුළුවන් අති බිවිසුණු භයානක දාම ඝාතකෙක් පෙට්ටියකුත් අරගෙන මිනිහාගේ තිප්පලට ඇවිත් මේ පුංචි ගැල්ලාමට දස වද දීලා මරලා දානවා. වද දෙනවා විතරක් නෙවෙයි මහා මානුෂික විදිහට දූෂණය කරලා තමයි මරලා දාන්නේ. පහුවදා හැම channel එකකම ප්‍රධාන ප්‍රවෘත්ති වෙන මේ පොඩි ගැල්ලාමගේ මරණය මේ දාම ඝාතකයා මේ පුංචි ගැල්ලාමව මරලා පාළු තැනක දාලා ගිහින් ඊට පස්සේ දවසකත් මේ දාමගාතිකා තව පුංචි ගැහැණුමෙක් පැහැර ගන්නවා විතරක් නෙවෙයි මහා මානුෂික විදිහට වද දීලා තමයි අවසානයේ මේ පුංචි කෙල්ලවත් මරලා දාන්නේ. ඒ තරම්ම සාහසික මිනිමරුවෙක් තමයි මේ දාමගාතිකා. මේ විදිහට දිගින් දිගටම ගැහැණුමයි පැහැර ගන්නවා ඊට පස්සේ මරලා ඩෙඩ් බොඩි එක කොහේ හරි තිබිලා හම් වෙනවා. මේක පොලිසියට සෑහෙන ලොකු ප්‍රශ්නයක්. ඒ විතරක් නෙවෙයි මේ ගැහැණුමයි දූෂණය කළා තමයි මරලා තියෙන්නේ. ඊළඟට මේ ඉන්නේ අයිෂු අපේ කතාවේ හීරෝ මහාගේ පුංචි දුව තමයි අයිෂු. මහා තමන්ගේ පුංචි දුවව ලෑස්ති කරලා සුපුරුදු විදියට ස්කූල් බස් එකට ඇරලවල ගෙදරට එන්න පිටත් වෙනවා. දැන් මේ දක්වා ගෑල් ළමයි දෙන්නෙක් පැහැරගත්තා දිනවම මරලා දැම්මා. මේ ගැන පරීක්ෂණ කරන්නේ වික්‍රම් කියන පොලිස් නිලධාරියා. එයාට සහායට ඉන්නේ ඇලෙක්ස් කියලා තවත් පොලිස් නිලධාරියෙක්. ඉතින් ડોක්ටර් මැරලා ඉන්න ගෑල් ළමයා ගැන පරීක්ෂණ කරලා වික්‍රම් කියන පොලිස් නිලධාරියට කියනවා මේ ගෑල් ළමයට මත් වෙන මොනව හරි දීලා තියෙනවා. ඒ වගේම කීපසරයක් දූෂණය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි රහස් ප්‍රදේශය දරුණු විදියට හපලක් තියෙනවා. මේක මහා දරුණු මිනි මැරුමක්. ඊට පස්සේ බිලි අනිත් පැත්තේ මතුවෙන උල් ආයුධකින් ඇනලා තියෙනවා. ඒ වගේම තමයි DNA වලින් කිසිම දෙයක් හොයාගන්න බැරි වෙන කිමිකල් වලින් ඔඩි එක හොඳට පිරිසිදු කරලා තියෙනවා කියලා ડોක්ටර් වික්‍රමට කියනවා. ඒ විදිහේ අති බිහිසුණු විදියට මේ පුංචි කෙල්ලෝ මරලා දැම්ම කිව්වම පොලිසියට පවා දරාගන්න බැරි තරම් වේදනාවක් එනවා. ඔන්න දැන් අපේ පුංචි කෙල්ල අයිසු ස්කූල් එකට ෆෝන් එක අරගෙන ගිහින් ටීචර්ට අහුවෙලා ෆෝන් එක ටීචර් අරගන්නවා. මේ ගැන මහාට කෝල් කරලා කියන්නත් මේ කට්ටිය අමතක කරන්නේ නැහැ. ඉතින් ටීචර් ෆෝන් එක අරගෙන ස්කූල් එකේ සේවකයෙක්ට දෙනවා මේ ෆෝන් එක අයිසුට දෙන්න එපා එයාගේ අම්මගේ අතරම දෙන්න කියලා. දැන් මේ දාමඝාතක මිනිමරුව පොලිසිය කතා වෙන හැම දෙයක්ම මිනිහා ළඟ තියෙන හෑන්ඩ්සෙට් එකකින් අහගෙන ඉන්නේ. ඒ වෙද්දි මේ මිනිමරුව පොලිසිය රේඩියෝ නෙට්වර්ක් එකත් හැක් කරන්න තරම් මේ මිනිමරුව දක්ෂයි. වික්‍රම් කියන පොලිස් නිලධාරියට දැනගන්න ලැබෙනවා මේ මිනිමරුව මත්ද්‍රව්‍ය කලවම් කරපු ලොලිපොප් එකක් පොඩි අයට දීලා මත් කරවල තමයි පොඩි අයව පැහැර ගන්න කියලා. මොකද පැහැර ගැනීම සිද්ධ වුණ හැම තැනකම ලොලිපොප් එකක් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් ස්කූල් එක ඉවර වෙලා අයිෂු බස් එකේ ගෙදර යන ගමන් ඉද්දි බස් එක කැඩෙනවා. ඒ නිසා බස් එකේ ගියපු මුරකාරයා අයිෂුට කියනවා බස් එක කැඩිලා නිසා අපි පයින් යමු කියලා. ඒ විදිහ අයිෂු විතරයි බස් එකේ ඉන්නේ. අනිත් ළමයි හැමෝම බැහැලා. ඉතින් අයිෂු මුරකාරයා එක්ක ගෙවල් ළඟට එනකන් යනවා. ඒ යද්දි මේ මුරකාරයා කාට හරි කෝල් කරලා කියනවා ඔන්න අපි කියපු විදිහට එක්කන් ආවා පැහැර ගන්න එක ඔයාගේ වැඩක් කියලා ෆෝන් එක කට් කරනවා. ස්කූල් එකේදී ටීචර් අයිෂුගේ ෆෝන් එක මුරකාරයාට දුන්නානේ අයිෂුගේ අම්මා අතරම දෙන්න කියලා. ඉතින් මුරකාරයා අයිෂුට ඒ ෆෝන් එක ආපහු දෙනවා. දැන් අයිෂු ඉතුරු ටික තනියම යන්නම් කියලා ගෙදරට තනියම පයින්ම යනවා. එතකොටම අර කිල කාර් එකේ එතනින් එනවා. ඒ එද්දි ස්කූල් බස් එකේ ඩ්‍රයිවර් උයි ගෝලෙයි දෙන්න කිලයට අතවරනවා. ඒ කියන්නේ ස්කූල් බස් එකේ දෙන්න සයිකෝ කිල එක එකතු වෙලාද. ඔන්න දැන් මහා වැඩ ඉවර වෙලා ගෙදර එනවා. ඇවිත් බලද්දි තාමත් ගෙදර දොර වහලා. ඒ කියන්නේ තාමත් අයිෂු ගෙදර ඇවිත් නැහැ. දැන් මහා කලබල වෙනවා. මොකද වෙනදට අයිෂු ගෙදර ඇවිත් ඉන්න නිසා අයිෂුගේ ෆෝන් එකට කෝල් ගත්තත් ෆෝන් එකත් වැඩ නැහැ. ඒ නිසා මහා සිකියුරිටිගෙන් අහනවා අයිෂුව දැක්කද කියලා. මිනිහ කියනවා නෑ දැක්කේ නෑ. අද ස්කූල් බස් එක මේ පැත්තට ආවෙත් නෑ කියලා කියනවා. ඒ නිසා මහා යනවා ස්කූල් එකට ගිහින් ස්කූල් එකෙන් අහද්දි කියන්නේ ස්කූල් ඉවර වෙලා අයිෂු ගෙදර ගියා ස්කූල් බස් එකේමයි ගියේ කියලා. ස්කූල් එකේ කට්ටිය බලද්දි තාමත් අයිෂුගේ ගෙවල් පැත්තට යන බස් එක ඇවිත් නැහැ කියලා මේ කට්ටිය දැනගන්නවා. බස් එකේ ඩ්‍රයිවර්ට ගත්තත් ෆෝන් එකත් වැඩ නැති නිසා මේ කට්ටිය යනවා බස් එකේ ඩ්‍රයිවර් හොයාගෙන. ඒ යද්දි ඩ්‍රයිවර් උයි ගෝලෙයි දෙන්න බෑග් සල්ලි අරගෙන ඉන්න ගෙදරින් පැන ගන්නවා. බලද්දි ඩ්‍රයිවර් ගෝලෙයා එක්ක ගෙදරින් පැනලා ගිහින් දැන් මහාට වේදනාව දරා ගන්න බැරුව අනන්න ගන්නවා. අයිෂුට මොකද උනේ?
ඔන්න අයිෂුවත් මිනිමෙරුම් දාම ගාතක පැහැරගෙන ඒ විදිහ මේ පුංචි කෙල්ලව පුටුවක තියලා ගැට ගහලා අයිෂුට සිහිය ආවට පස්සේ එයාට මතක් වෙනවා මෙච්චදී අයිෂු තනියම පාර දිගේ ගෙදරට එද්දි මෙකිල පස්සෙන් આવીත් වාහනේ බයිනෝ බීම වැටිලා තියෙන ලොලිපොප් එකක් දකින අයිෂු ඒක ඇහිඳගත්තම මෙකිල ඇවිත් ඒ ලොලිපොප් එක දිගහැරලා අයිෂුට කන්න දෙනවා එතනින් පස්සේ අයිෂු දැන් ඉන්නේ පුටුවක ගැට ගහලා ඔන්න දැන් මහා පොලිසියට ගිහින් පැමිණිලා දානවා මහවේදනාවෙන් කෑ ගහලා පොලිසියට තමන්ගේ දුව අතුරුදහන් කියලා වික්‍රම් කියන පොලිස් නිලධාරියාට පැහැදිලි කරලා කියනවා. ඉතින් පොලිසිය කියනවා ගෙදරට ගිහින් බලමු කියලා මහා එක ගෙදරට එන්න පිටත් වෙනවා. මේ අතර අයිෂු පුටුවෙන් ගැට ගහලා තියෙන එක දඟලලා දඟලලා ලියා ගන්නවා. ඊට පස්සේ හිමින් සැරේ යන්න හැදුවොත් මෙයාට යන්න බෑ. සිහි නැති වෙන මොකද මෙයා මත් වෙලා ඉන්නේ. කිල ඇවිත් අයිෂුගේ කම්බුලට අමානුෂික විදිහට පහර දීලා අයිෂුට තවත් මත්ද්‍රව්‍ය ඉන්ජෙක්ෂන් කරනවා. පොලිසියත් එක්ක ගෙදරට එන ගමන් ඉන්න මහාට කෝල් එකක් එනවා අර මිනි මරුවගෙන්. මිනිහා කියනවා මම තමයි දරුව පැහැරගත්තේ. මම දන්නවා තමුසි දැන් පොලිසිය එක්ක ගෙදර එන ගමන් ඉන්න කියලා. ඒ නිසා ගෙදරට යන්න නැතුව කනත්තට එන්න. හැබැයි පොලිසිය ගාව ගන්න එපා කියලා මිනිහා ෆෝන් එක කට් කරනවා. ඒ නිසා මහා ගෙදරට යන්න නැතුව කනත්ත පැත්තට යනවා. දැන් පොලිසිය අහනවා ඇයි ගෙදරට යන්න නැතුව මේ පැත්තට ආවේ කියලා. ඉතින් මහා විස්තරේ කියනවා. වික්‍රම් කියනවා ආපහු ඉක්මනට ගෙදරට යමු කියලා. මහාට කෝල් කරලා වෙන පැත්තකට යවුවම පොලිසියත් මහා පස්සෙන් යන අතර දාමඝාතකයා මහාගේ ගෙදරට රිංගනවා. පොලිසියේදී මහා කියපු විස්තර හෑන්ඩ්සෙට් එකෙන් අහන් හිටපු නිසා මේ දාමඝාතකයා දන්නවා මහාගේ ගෙදර යතුරු තියෙන තැන. ඒ නිසා මේ කිල මල් පෝච්චිය යටින් යතුරු අරගෙන මහාගේ ගෙදරට ඇතුළු වෙනවා. ඊට පස්සේ මේ කිල ගෙදර ඉන්න බල්ලවත් අමානුෂික විදිහට මරලා දානවා. පොලිසිය ගෙදරට එද්දි කිල මෙතනින් පැනලා ගිහින් ඉවරයි. වික්‍රම් ගෙදර CCTV වල හાર્ඩ් ඩිස්ක් එක බලද්දී ඒකත් මේ කිල අරගෙන ගිහින් කිසිම සාක්ෂියක් මේ කිල ඉතුරු කරලා නැහැ. වික්‍රම් ඇලෙක්ස් කියන පොලිස් නිලධාරියට කියනවා ඇලෙක්ස් මෙයාවට තියෙන හැම තැනකම CCTV දර්ශන ටික අරගෙන බලන්න මොනවා හරි සාක්ෂියක් හොයාගන්න පුළුවන්ද කියලා කිව්වම ඇලෙක්ස් යනවා ඒ විස්තර ගන්න. ඒ යද්දි මිනිහා මොකක් හරි දෙකලා එකපාරට බය වෙනවා. ඇලෙක්ස් ඉක්මනට දුවලා ඇවිත් වික්‍රම්ට විස්තරේ කිව්වම මේ කට්ටිය ගිහින් බලනවා. බලදී ස්කූල් බස් එක ඒ ළඟ පාරක නතර කරලා තියෙනවා. ගිහින් බැලුවත් බස් එකේ නම් කවුරුත් නැහැ. හැබැයි මේ වෙද්දි තව සිදුවීමක් වෙනවා. ඒ තමයි පාරවල් වල හයි කරලා තියෙන හැම CCTV කැමරාවක්ම කවුරු හරි හැක් කරනවා. ඒ කියන්නේ මේ කිල තමයි හැක් කරන්නේ. මොකද මිනිහා ගැන තොරතුරු හොයාගන්න තියෙන හැම සාක්ෂියක්ම නැති කරලා දානවා. වික්‍රම් ඇලෙක්ස් එක්ක කතා වෙනවා. කලින් ගෑනමයි දෙන්නව මරලා තියෙන්නේ දාමඝාතකෙක්. හැබැයි මේ අයිෂුව පැහැරගත්තේ බස් එකේ ඩ්‍රයිවරුයි ගෝලෙයයි වෙන්න ඕනි. ඒ විතරක් නෙවෙයි මේ විදියට CCTV හැක් කරේ කොහොමද කියලා මේ දෙන්න දැන් කතා වෙනවා. හැබැයි ඉතින් ඩ්‍රයිවරුයි ගෝලෙයයි එකතු වෙලා කළේ කිලර්ට අයිෂුව පැහැරගන්න ලේසි වෙන විදියට වැඩේ කරලා දුන්න එක විතරයි. ඒ කරේ සල්ලි වලට. දැන් මේ විදියට මේ ගැන පරීක්ෂණ කරගෙන යද්දි මහාට කෝල් එකක් ගන්නවා අයිෂුව පැහැරගත්ත දාමඝාතකයා. මෙකිල කතා කරලා කියනවා මම කිව්ව නේද පොලිසිය මේවට ගාව ගන්න එපා කියලා. දුවට ආදරේ නම් පොලිසිය ගාව ගන්න එපා. ගිහින් ස්විමින් පූල් එක බලන්න කියලා කිව්වම මේ කට්ටිය බය වෙලා ගිහින් බලද්දි ස්විමින් පූල් එකේ පෙට්ටියක් පාවෙනවා. ඉතින් ඉක්මනට මේ පෙට්ටිය අරගෙන ඇරලා බලද්දි පෙට්ටිය ඇතුලේ බල්ලගේ ඩෙඩ් බොඩි එක දාලා හිතාගෙන මේ දාමඝාතකයා කියන අතිශය භයානක මිනිස්සෙක්. ඊට පස්සේ මෙකිල ආයෙත් මහාට කෝල් එකක් ගන්නවා අරගෙන අයිෂුට ටිකක් කතා කරන්න දීලා. කිල කියනවා තමුසගේ දරුවා රාම පණ පිටින්. ඒ නිසා ලක්ෂ 25ක් අරගෙන ඉක්මනට අලුතින් හදන ගොඩනැගිල්ලට එන්න. හැබැයි පොලිසිය මේකට ගාව ගන්න එපා කියලා කිල මහාට කියනවා. දැන් මහා පොලිසියට කියනවා ඔයාලා තවත් මේකට මැදිහත් වෙන්න එපා. මම සල්ලි දීලා මගේ දරුව බේර ගන්නම් කියලා. හැබැයි වික්‍රම් කියනවා හරි අපි මේ පාරේ ඉන්නේ නැහැ. ඔයාට ඔච්චර සල්ලි හොයාගන්න විදියක් නැහැනේ. අපි ලක්ෂ 25ක් දෙන්නම් කියලා පොලිසිය සල්ලි ලෑස්ති කරලා මහාට දෙනවා. ගිහින් දරුව බේර ගන්න කියලා. දැන් මහා ඉක්මනට කාර් එකත් අරගෙන එද්දි කිල ආයෙත් කෝල් කරලා කියනවා සල්ලි කාර් එකේම තියලා ත්‍රිවිල් එකකින් බිල්ඩින් එකට එන්න කියලා. ඒ නිසා මහා සල්ලි කාර් එකේ තියලා ත්‍රිවිල් එකකින් බිල්ඩින් එකට යනවා. මහා බිල්ඩින් එකේ හැමතැනම අයිෂු හොයන්න ගත්තට අයිෂු පේන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ එකපාරට සද්දයක් ඇහිලා මහා උඩ බලද්දි මහා මොනවාද දැක්කේ? අපි මූවි එකේ අවසානයේට
ඒක බලමු. ඉතින් දැන් ඔන්න මූවී කියන්නේ හරියටම මේ සිදුවීමෙන් මාසයකට පස්සේ පොලිස් ඔෆිසර් ඇලෙක්ස් ගෙදර යන්න හිරියට බහිද්දිම මිනිහට කෝල් එකක් එනවා. එයාගේ දුවගේ දරුවා අතුරුදහන් කියලා. ඒ නිසා ඇලෙක්ස් තමන්ගේ දුවවත් එක්කගෙන ඇවිත් අඬන පොලිසිය පැමිණිල්ලක් දානවා තමන්ගේ මිනිබිරි පැහැරගත්ත කියලා. පොලිස් නිලධාරියෙක්ගේ දුවක් පැහැරගත්ත කියලා තව මොන කතාවද නේද? දැන් ඇලෙක්ස්ට පිස්සු වගේ තමන්ගේ මිනිබිරි අතුරුදහන් කියන්නේ සියර ලොකු වේදනාවක්. මොකද තාත්තරත් වඩා දරුවන්ට ආදරේ සියයලා. ඇලෙක්ස් වික්‍රම් කතා කරලා කියනවා සර් මගේ මිනිබිරි පැහැරගත්තා දැන් 150ක් එක්ක අර ගොඩනැගිල්ලට එන්න කියනවා කියලා මිනිහා වික්‍රම්ට කියනවා. ඉතින් දැන් සල්ලිත් අරන් ඇලෙක්ස්ගේ දුව මේ ගොඩනැගිල්ලට යනවා. හැබැයි වික්‍රම් මේ විදිහට ලෑස්ති වෙලා ඉන්නේ මේ ළමයි පැහැරගන්න කෙනාව අල්ලගන්න. මේ ගෑනු කෙනා හිමින් හිමින් ගොඩනැගිල්ල ඇතුළට ගිහින් සල්ලි ටික බිමින් තියනවා. එතකොටම මේ සල්ලි බෑග් එක පහළ ඉඳන් කෙනෙක් ලනුගෙන් පහළට ඇදලා අරන් සල්ලි බෑග් එක අරගෙන දුවන්න ගන්නවා. වික්‍රම් ඇතුළු පොලිස් නිලධාරීන් ටික මේ හොරා පස්සේ පන්නගෙන ගිහින් අවසානයේ කොහොම හරි මේ මනුස්සයව අල්ලගන්නවා. කවුද මේ ඇලෙක්ස්ගේ ළමයා පැහැරගත්ත කෙනා? වික්‍රම් මිනිහව අල්ලගෙන වෙස් මුණ ගලවල බලද්දි ඒ වෙන කවුරුත් නෙවෙයි ඇලෙක්ස් මයි. කන්ෆියුස් වුණා නේද? තමන්ගේ දුවගේ දරුව පැහැරගත්තේ ඇලෙක්ස් මද? හැබැයි මේ හැම දෙයක්ම ගොඩනැගිල්ල උඩට වෙලා බලන් ඉන්නවා තව කෙනෙක්. ඒ තමයි මහා. ඉතින් කුතුහලයේ තියාන බලන්න අවසානයේ මොකක් වෙයිද කියලා. දැන් ඇලෙක්ස්ව අත්අඩංගුවට අරන් වික්‍රම් ප්‍රශ්න කරන්න ගන්නවා. වික්‍රම් අහනවා තමන්ගේ මිනිබිරිව පැහැරගෙන සල්ලි ඉල්ලන්න ලැජ්ජ නැද්ද කියලා. ඉතින් ඇලෙක්ස් කතාව කියනවා. ඇලෙක්ස් කියනවා සර් මම ඇත්ත කියන්නම් එදා මගේ මිනිබිරිය පැහැරගත්ත දවසේ මට කෝල් එකක් ආවා. අපි උඹේ මිනිබිරිය පැහැරගත්තා මම කියන විදිහට කරේ නැත්නම් උඹේ මිනිබිරියව මරනවා කියලා. ඉතින් ඊට පස්සේ ඉඳන් සිද්ධ වෙච්ච හැම දෙයක්ම මම කරේ මගේ දුවව පැහැරගත්ත එක කියපු විදිහට කියලා ඇලෙක්ස් කියනවා. මගේ මිනිබිරිය බේරගන්න මම ඕනි දෙයක් කරනවා සර් කියලා ඇලෙක්ස් කෑ ගහලා අනනවා. දැන් ඊළඟට මහාට මොකද වෙන්නේ? මහා තමන්ගේ අතීතය මතක් කර කර දුක් වෙනවා. මහාට මතක් වෙනවා යාගේ හස්බන්ඩ් මලික් එක දවසක් කියපු කතාවක්. මහාගේ හස්බන්ඩ් මුස්ලිම් ආගමික කෙනෙක්. ඉතින් මුස්ලිම් අය රෑ 8ට විතර බයාන් කියලා දෙයක් ඉගෙන ගන්නවා. ඒක හැම පල්ලියකම තියෙන්නේ නැහැ. මේ බයන් කියන ඉගැන්වීම තියෙන්නේ තෝරාගත්ත පල්ලිවල විතරයි. මේ ගැනත් පැහැදිලි කරලා එදා මලික් වැඩට යන්න ලෑස්ති වෙලා මහාටත් සමු දීලා ගෙදරින් යනවා. මං කියවන මුලින්ම මෙයා ගුවන් නියමුවෙක් කියලා. ඉතින් එදා මහා දැනගන්නවා මෙයා ප්‍රෙග්නන්ට් වෙලා කියලා. ඉතින් මේ සතුටු හිතෙන ආරංචිය මලික්ට කියන්නේ නැතුව මලික් එනකම් මහා මග බලාගෙන ඉන්නවා. හැබැයි එදා ගෙදරින් ගියපු මලික් ආයි කිසිම දවසක ගෙදර ආවේ නැහැ. මලික් ගුවන් නියමුවෙක් විදිහට වැඩ කරපු ගුවන් යානය කඩාගෙන වැටිලා මලික් සදහටම ජීවිතෙන් සමු ගන්නවා. ඉතින් එදා ඉඳලා මහා දරුවා කුසට ආපු දවසේ ඉඳලම ආයිෂුව ලොකු මහත් කරේ තනියම. ඊත් දැන් ආයිෂුට මොකද උනේ කියලා ඔයාලා බලන් ඇති. අපි බලමු මූවියේ අවසානයේට දැන් මහා පොලිසිය ඉන්න වෙන නිලධාරියෙක්ට කෝල් කරලා එන්න කියලා මිනිහට කියනවා. සර් මගේ දුවගෙන මෙච්චර කාලයක් කරපු හැම පරීක්ෂණයකම විස්තර ටික මට අරන් දෙන්න පුළුවන්ද කියලා මිනිහට සල්ලි දෙනවා. සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහෙනි. ඉතින් මිනිහත් සල්ලි අරගෙන ආයිෂුගේ පැහැර ගැනීම ගැන සඳහන් විස්තර සාක්ෂි හොරකම් කරලා ඒ ටික මහාට ගෙනත් දෙනවා. මේ විස්තර ටික අරගෙන ගිහින් මහා චෙක් කරලා බලද්දි පොලිසියේ ලියවිලා තියෙන ආයිෂුව පැහැරගත් දවස වෙලාව එහෙම වැරදියට තමයි පැමිණිල්ලේ ලියවිලා තියෙන්නේ. ඒ නිසා මහාට සැකයක් එනවා. ආයිෂුව පැහැරගත් දවස කිල මහාට කෝල් කරලා කියනවනේ කනත්තට එන්න කියලා. අන්න ඒ රෙකෝඩ් එක අහද්දි මහාට සැකයක් එනවා. මොකද ඒ කෝල් එක ආවේ 8ට විතර. හැබැයි ඒ කෝල් එක යටින් ඇහෙනවා කෝච්චි සද්දයක්. ඒ වගේම මුස්ලිම් පල්ලියක යාඥාවක්. රෑ 8ට විතර මුස්ලිම් පල්ලිවල යාඥා කරන්නේ නැහැ. හැබැයි මහාට මතකයි මලික් කිව්වා බයාන් ඉගැන්වීම තියෙන පල්ලියවල විතරක් රෑ 8ට විතර යාඥාවක් කරනවා කියලා. ඒ වගේම බයාන් හැම පල්ලියකම කරන්නේත් නැහැ. ඔන්න දැන් මහාට පොටක් පෑදුනා. ඒ අතර වික්‍රමුත් ඇලෙක්ස්ගේ මිනිබිරිය පැහැරගත්ත එක ගැන හොයද්දි කෝල් රෙකෝඩ් වගේ චෙක් කරනවා. මහාගේ දරුව පැහැරගත්ත දවසේ වොයිස් රෙකෝඩින් අහද්දි දැනගන්නවා මහාගේ දරුව පැහැරගත්ත දවසේ මහාට කතා කරලා සල්ලි ඉල්ලපු වොයිස් එකයි ඇලෙක්ස්ගේ වොයිස් එකයි ගැලපෙනවා කියලා. ඒ නිසා වික්‍රම් ඇලෙක්ස්ට ගහලා අහනවා ඇත්ත කියපන් ඇලෙක්ස්, උඹ නේද මහාගේ දරුව පැහැරගත්තේ? එහෙම නැත්නම් උඹ මේ ළමයි පැහැරගන්න එක ගැන මොනවා හරි දන්නවා. උඹේ මිනිබිරිය බේරගන්න ඕනේ නම් ඇත්ත කියපන් කියලා වික්‍රම් ඇලෙක්ස්ට කියනවා. ඒ අතර මහා යනවා රේල්වේ ස්ටේෂන් ළඟ තියෙන මුස්ලිම් පල්ලි හොයාගෙන. ඒ වගේම මෙයා අහනවා මේ පල්ලිවල බයාන් ඉගැන්වීම කරනවද කියලා. ස්ටේෂන් එකක් තියෙන්නත් ඕනේ ළඟ පල්ලියක් තියෙන්නත් ඕනේ.
ඒ පල්ලියේ බයන් කරන්නත් ඕනි. දැන් මේ සීරියල් කිලර් ඇලෙක්ස්ගේ මිනිබිරිය පැහැරගෙන මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා මේ ගැහැල්ලා මෙයාට අමානුෂික විදියට වද දෙනවා. ඒ අතර ඇලෙක්ස්ට වික්‍රම්ගෙන් ගැලවීමක් නැති නිසා මිනිහා ඇත්ත කතාව කියනවා. මෙහෙමයි කතාව. මහාගේ දරුව පැහැරගත් දවසේ ඇලෙක්ස් ගෙදර යන ගමන් ඉදදී මිනිහා දකිනවා එයාගේ පුතාගේ වාහනය පාළු තැනක තියෙනවා. ඒ නිසා ඇලෙක්ස් කාර් එකෙන් බැහැලා ගිහින් පුතාගේ කාර් එක බලනවා. ඒ කියන්නේ ඇලෙක්ස්ට පුතෙකුත් ඉන්නවා. පුතාගේ කාර් එකේ ඩිකේ ඇතුළෙන් පොඩි දරුවෙක් අනන සද්දෙ ඇහිලා ඇරලා බලද්දි මහාගේ දරුවා ඒක ඇතුලේ. ඇලෙක්ස් දැනගන්නවා තමන්ගේ පුතා තමයි මහාගේ දරුවා පැහැරගන්න ඇත්තේ කියලා. මහාට තරජිනේ කරලා සල්ලි ඉල්ලලා තියෙන්නේ තමන්ගේ පුතා කියලා දැනගත්ත ඇලෙක්ස් ඉක්මනට මහාගේ දරුවා අරගෙන ඇලෙක්ස්ගේ කාර් එකට දාගන්නවා. ඇලෙක්ස් හදන්නේ දරුවව බේරගන්න. ඒ වගේම තමන්ගේ පුතාව මිනිමැරුම් වලින් බේරගන්නත් ඕන නිසා ඇලෙක්ස් මහාට කෝල් කළා කියනවා ලක්ෂ 25 හරන් ගොඩනැගිල්ලට එන්න කියලා. මහා සල්ලි අරන් ගොඩනැගිල්ලට එද්දි ඇලෙක්ස් මහාගේ දරුවා අයිසුව බිල්ඩින් එක උඩට ගිහින් බිමින් තියනවා. ඊට පස්සේ මිනිහා හැංගිලා බලන් ඉන්නවා. ඒ අතර මහා සල්ලිත් තරම් මෙතනට එනවා. ඔයාලට මතකනේ මේ ටික. ඊට පස්සේ උනේ මෙන්න මේ ටික. මහා අයිසු හොයාන හැමතැනම දුවන්න ගන්නවා. ඒ අතර මද්ද්‍රව්‍ය නිසා මත් වෙලා ඉන්න අයිසුට සිහිය එනවා. අයිසු නැගිටලා හිමින් හිමින් ඇවිදගෙන එද්දි මහා කෑ ගහගෙන අයිසු පැත්තට දුවන් එනවා. මහා එන්න එපා කියලා අයිසුට කෑ ගැහුවත් මේ පුංචි කෙල්ල ඇවිදගෙන ඇවිත් බිල්ඩින් එකේ උඩ ඉඳලා පහළට ඇදගෙන වැටිලා මරණයට පත් වෙනවා. ඔන්න ඕකයි සිද්ධුනේ. ඇලෙක්ස් හැංගිලා ඉන්න තැනින් එළියට එනවා. මිනිහත් පොලිසිය නිසා කවුරුත් සැක කරන්නේ නැහනේ. ඇලෙක්ස් ඇදුවේ මහාගේ දරුවා ආපහු මහාටම දෙන්න. නමුත් හිතපු නැති විදිහ දෙයක් වුණා. ඇලෙක්ස් කල්පනා කරනවා මේ සිද්ධියට තමන්ගේ පුතාව ගෑවෙන්නේ නැති වෙන්න පුතාව බේරගන්න. ඇලෙක්ස් හිතුව පුතාව නිවැරදි මාර්ගයට ගන්න. ඒත් එක කරන්න බැරි වුණා. දැන් තමන්ගේ අක්කගේ දරුවවත් පැහැරගත්ත මේ සයිකෝ කිලර් ඒ පුංචි කෙල්ලටත් අමානුෂික විදියට වද දෙන්නයි හදන්නේ. ඒ නිසා ඇලෙක්ස් පුතා ඉන්න තැන කියනවා. ඒ අතර මහා රේල්වේ ස්ටේෂන් එකක් ළඟ තියෙන පල්ලි හොය හොයා යනවා. ඒෙද්දි මහා ඇවිත් තට්ටු කරන්නේ මේ කිලේ ඉන්න ගෙදරට. ඒ කියන්නේ ඇලෙක්ස්ගේ පුතා ඉන්න තැනට. ඉතින් මේ කිල ගිහින් දොර ඇරලා බලද්දි ඇවිත් ඉන්නේ මහා. මහා අහනවා මේ ළඟපාතක රේල්වේ ස්ටේෂන් එකක් තියෙනවද පල්ලියක් තියෙනවද කියලා. ඉතින් මේ කිල කියනවා මම දන්නේ නැහැ කියලා. ඒ නිසා මහා මෙතනින් එළියට යනවා. ඒ එකම කිල පැහැරගත් ළමයාට සිහිය ඇවිත් ඒ දරුවා වටපිට බලද්දි දකිනවා අයිසුගේ බෑග් එක. ඒකේ අයිසුගේ ෆෝන් එකක් තියෙනවා. ඒ නිසා ඒ ෆෝන් එක ඔන් කරනවා. ඒ එකම මහාට ඇලර්ට් එකක් යනවා අයිසුගේ ෆෝන් එක ඔන් වුණා කියලා. මහා පුදුම වෙලා ඉක්මමට ලොකේෂන් එක චෙක් කරලා බලනවා. ඒ එකම ළඟම තියෙන පල්ලියක රෑ 8ට යාඥා කරන්න පටන් ගන්නවා. එතකොට මෙතනින් කෝච්චිකුත් යනවා. මහාට මතක් වෙනවා දැන් කතා කරපු මිනිස්සගේ කටහඬ කෝල් කරලා කනත්තර එන්න කියපු කටහඬ වගේමයි නේද කියලා. ඒ නිසා මහා ඉක්මන්ට කිල ඉන තැන දොර කඩලා ඇතුළු වෙන්න ට්‍රයි කරනවා. උවමාරි කරලා මහා ඇතුළු වෙලා හිමි හිමින් ඇතුළටම ඇවිදගෙන යනවා. ඒ අද්දි මහා දකිනවා අයිසුගේ බෑග් එක. දැන් මහා දැනගන්නවා මූ තමයි අයිසුව විතරක් නෙවෙයි පුංචි ගෑන ළමයි පැහැරගත්ත දූෂණය කරපු සයිකෝ ඝාතකයා මූ තමයි කියලා. කිල ඒකම මේ කාමරේ පැත්තට ඇවිදගෙන එනවා. මිනිහා බලනවා පුංචි කෙල්ල කාමරේ නෑ. ලේ පාරවල් දකින කිල කබඩ් එක ළඟට ගිහින් ඇරලා බලද්දි පුංචි කෙල්ල කබඩ් එක ඇතුලේ හැංගිලා ඒකම වතුර බීසමේ හැංගිලා හිටු මහා එළියට ඇවිත් කිලට යකඩ බොල්ලකින් ගහනවා. හැබැයි කිල එහෙම ලේසිකට මරන්න බෑ. කිල අමානුෂික විදියට මහාට පහර දෙනවා. ඒ විදියට පහර දීලා මහාව බිම දාලා ආපහු පුංචි කෙල්ල ගාවට යන කිල දරුවව අපහසුතාවයට පත් කරනවා. ඒ වෙලාවේ මහා ආයෙත් නැගිටලා කිල එක ෆයිට් කරන්න ගන්නවා. මේ විදියට ෆයිට් කරද්දි මහාට මතක් වෙන්නේ තමන්ගේ දරුව මැරුවේ මේ කිල නේද කියන එක. ඒ විදනවත් එක්ක අම්මා කෙනෙක්ගේ වෛරය මුසුණු පලිගැනීම මේ කිලගේ පපුව හරහා උල් ආයුධයක් විදියට ඇතුළු වෙනවා. කිලේගේ අවසානයේ ඒ විදියට වෙද්දි වික්‍රම් පොලිස් කණ්ඩායමක් එක්ක මෙතනට එනවා. ඒ විදි සියල්ල සිදුවී හමාරයි. මහා අවසානයේ මේ විදියට සියල්ල හොයාගත්තා. මහා පොලිස් නිලධාරියෙක්ට සල්ලි දීලා විස්තර අරගත්තට පස්සේ මහා ඒව චෙක් කරද්දි ඒ තොරතුරු හැම එකක්ම බොරු ඒවා කියලා මහා දැනගත්තා. ඒ නිසා මහා මේ ගැන හොයද්දි දැනගත්තා ආයිසුව පැහැරගත්ත නඩුව විමර්ශනය කරලා තියෙන්නේ ඇලෙක්ස් කියලා. ඒ නිසා ඇලෙක්ස් ගැන මහා සැක කරා. ඊට පස්සේ කිල
ඇලෙක්ස් ගේ මිනි බිරිය පැහැරගත්තනේ. ඒ වෙලාවේ මහා කටහඬ වෙනස් කරන උපකරණ භාවිතා කරලා ඇලෙක්ස් ගෙන් ලක්ෂ 50ක් ඉල්ලලා ඇලෙක්ස් ගේ දුව සල්ලි අරන් එද්දි ඒ සල්ලි ගන්න ඇලෙක්ස් ෆර්ම ආපහු යවුවා. ඊට පස්සේ ඇලෙක්ස් පොලිසියට අහු වුණා. හැබැයි මහා කෝල් රෙකෝඩින් අහද්දි කෝච්චි සද්දේ පල්ලියේ ආච්චාමයි ඇහුණ නිසා ඒ ගැන හොයන්නත් ගත්තා. ඉතින් ඇලෙක්ස් තමන්ගේ පුතාව බේරගන්න ගිහින් තමන්ගේ මිනි බිරියවත් තව පොඩ්ඩක් නැති කරගන්නවා. සයිකෝ කියන්නේ සයිකෝම තමයි. පුංචි ඇයට කියා දෙන්න කිසිම කෙනෙක් දෙන ටොපියක්වත් කන්න එපා කියලා. ලංකාවේ සිද්ධ වෙන මේ අපරාධ නැත්තටම නැති කරමු. Subscribe කරන්න අමතක කරන්න එපා. සලවිත් කව අපි ගෙනාවොත් ඒක සුපුරියක් බයි.